ඒ කොටස සුළු කරන්න කියලා මේ ගාන දීලා තියෙනවා. භාග ගැටලුවක් 3යි 3න් 1. එකතු කිරීම 1යි 2න් 1. ගුණ කිරීම 3න් 2. අපි බලමු මේක සුළු කරන්නේ කොහොමද කියලා. මුලින්ම මේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරගෙන ඉන්න ඕනේ. 3 වරක් 3 9යි 1යි 10යි. එතකොට මෙතනින් එනවා 10 බෙදීම 3. ධන දෙවරක් එක 2යි 1යි 3. 2න් 3. ගුණ කිරීම මෙතන 3න් 2. දැන් මුලින්ම මේ ගණිත කර්ම සම්බන්ධ නීතිය යටතේ මුලින්ම අපි කරන්නේ මේ ගුණ කිරීම. එතකොට 3 වරක් 1යි 3 වරක් 1යි දෙවරක් 1යි දෙවරක් 1යි. මෙතනින් ගුණ කරාම එන්නේ 1. මෙතන තියෙනවා 10 බෙදීම 3. මේක මිශ්‍ර සංඛ්‍යාව විදිහට තිබ්බත් ගැටලුවක් නැහැ. 3යි 3න් 1නේ තිබ්බේ. එකතු කිරීම මෙතනින් 1. දැන් අපිට මේ පූර්ණ සංඛ්‍යා කොටස් දෙක එකට එකතු කරන්න පුළුවන්. 3යි 1යි එකතු කරොත් 4යි. එහෙනම් මෙතනින් පිළිතුර එන්නේ 4යි 3න් 1. භාග කොටස කෙලින්ම ලිව්වා. ඊළඟට B කොටස භාජනයකින් 4න් 3ක් තෙල් වලින් පිරී තිබුණි. එම ප්‍රමාණයෙන් 2න් 1ක් භාවිතයට ගන්නා ලදි. දැන් භාජනයේ කොපමණ කොටසක් තෙල් වලින් පිරී තිබේද? 4න් 3ක් තමයි තෙල් වලින් පිරලා තිබ්බේ. එතකොට ඒකෙන් භාගයෙන් හරියට පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් තව භාගයක් ඉතිරි. ඉතිරි භාගෙත් එතකොට 2න් 1යි. 4න් 3න් 2න් 1ක්. 4න් 3 ගුණ කරන්න ඕන 2න් 1ෙන්. මෙතන මුකුත් සුළු කිරීම නැහැ. ඒ නිසා ලවයන් දෙක සහ හරයන් දෙක අපි ගුණ කරනවා. පිළිතුර එන්නේ 3 වරක් 1 3යි. 4 වරක් 2 8යි. 8න් 3 තමයි භාගය වෙන්නේ. C කොටස මිනිසෙක් තමා සතු මුදලින් 2න් 1ක් තම බිරිඳටද 5න් 1ක් පුතාටද ඉතිරි කොටස දියණියටද දීමන තීරණය කරන ලදි. පළවෙනි ප්‍රශ්නේ අහනවා දියණියට ලැබෙන කොටස භාගයක් ලෙස ලියා දක්වන්න. හරියටම 2න් 1ක් බිරිඳට දෙනවා 5න් 1ක් පුතාට දෙනවා. එතකොට බිරිඳට මුලින්ම හොයාගන්න ඕනේ බිරිඳට සහ පුතාට දෙන කොටස් වල එකතු. 2න් 1ට 5න් 1 එකතු කරනවා. ඊළඟට ඉතිරි ප්‍රමාණය හොයාගන්න ඒක 1න් අඩු කරනවා. 1න් අඩු කරනවා 2න් 1 ධන 5න් 1. මේකට මම වරහනක් දාන්නම්. මෙතන පොදු හරයක් ගන්න පුළුවන්. 2 සහ 5ේ පොදු හරය වෙන්නේ 10යි. පළවෙනි භාගයේ ගුණ වෙනවා 5. 5 වරක් 2 10යි, 5 වරක් 1 5යි. ඊළඟට දෙවෙනි භාගයේ ගුණ කරන්න ඕනේ 2කින්. 2 වරක් 5 10යි, 2 වරක් 1 2යි. මේ වරහන තියෙනවා මෙතන. 1න් අඩු කරනවා. මෙතන භාගය එකතු කරාම එන්නේ 10න් 7. 1න් 10න් 7ක් අඩු වුණාම පිළිතුර වෙන්නේ 10න් 3. එහෙනම් දියණියට දෙන කොටස තමයි 10න් 3. දෙවෙනි කොටස දියණියට ලැබුණ මුදල රුපියල් 60,000ක් නම් මිනිසා ළඟ තිබූ මුදල කොපමණද? මුළු මුදලින් 10න් 3 සමාන වෙන්නේ රුපියල් 60,000ට. දැන් අපිට මුළු මුදල හොයන්න ඕන. අපිට මුලින්ම 10න් 1ක ප්‍රමාණය හොයාගෙන ඉන්නත් පුළුවන්. 10න් 1ක ප්‍රමාණය හොයන්න මේ 60,000 බෙදනවා 3. එතකොට එනවා 20,000. රුපියල් 20,000ක් තමයි 10න් 1ක ප්‍රමාණය. දැන් මුළු මුදල කියන්නේ මොකද්ද? 10න් 10ක ප්‍රමාණය. එහෙනම් මොකද කරන්නේ? මේ 20,000, 10න් 1ක් 20,000 නම් 10න් 10ක් හොයන්න 20,000 ගුණ කරනවා 10යි. එතකොට එනවා රුපියල් 20,000ට තව බිංදුවක් එකතු වුණා
රුපියල් ලක්ෂ දෙකයි දෙසිය දහසක්. එහෙනම් මුළු මුදල අපිට ලියන්න පුළුවන් වෙනම මිනිසා ළඟ තිබූ මුදල, ඒ කියන්නේ මිනිසා ළඟ තිබූ මුළු මුදල සමානයි රුපියල් දෙසිය දහසක්.